මේ දවස්වල ලෝකයේ සිදුවලා තියෙන වෙනස්කම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒක අපි කාටවත් දැනන දෙයක්. මේ වෙනස්කම් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවත් ඉස්සරහට වෙනස් වෙයි කියලා ඉන්දියාව බිහිකල සුපිරි ප්‍රතිකරුවා විදිහට හඳුන්වන්න පුළුවන් සචින් තෙන්ඩුල්කා අපූර්ව අදහස් දැක්වීමක් කරලා තියෙනවා. පන්දු උපදැමීමේ ඉඳන් තරඟයක සිට සතුට සැමරීම දක්වා හැමදේම ඉස්සරහට වෙනස් වෙයි. මේ කතාව එක්ක ICC ක්‍රිකට් නීති වෙනස් කරන්නත් අවධානය යොමු වෙලා කියලා තමයි ආරංචි. මෙච්චර කල් කළ විදිහට කෙළවලින් පන්දු උපදමණයක නැතුව වෙනත් විදිහකට පන්දු උපදමන්න අවස්ථාව දෙන්න සමාජ දුරස්ථකරණය ගැනයි. ඒ වගේ තත්වයක් තියෙද්දී කඩුලක් දවා ගත්තාම ක්‍රීඩකයන් එකිනෙකා උඩ පැනලා අල්ලට අල්ල ගසමින් සතුට බෙදා ගැනීම නැත්නම් ක්‍රීඩකයන් බදා වැළඳගෙන සතුට බෙදා ගැනීම වගේ දේවල් ඉදිරියට යාවිද මම හිතන්නේ නැහැ මේ දේවල් තවදුරටත් ඒ විදිහටම සිද්ධ වෙවි කියලා. ඒක හදිසියෙම ඉඳ හිටලා ඒ කියන්නේ පුරුද්දට වගේ වෙන්න පුළුවන්. ඒත් මා හිතන්නේ નિયમિત ආරක්ෂණ උපදෙස් පිළිපදින්න ක්‍රීඩකයන් නිරන්තරයෙන් උත්සාහ කරાવි. මේ වෙලාවේ වැඩි දෙනාගේ තෝරා ගැනීම පෞද්ගලිකත්වයයි. සචින් කියන මේ දේවල් ඇත්ත නේද? සචින් කියන්නේ මේ වෙද්දි තියෙන තත්වයක තරඟාවලින් තරඟාවලිය කල් දානවට වැඩිය ක්‍රිකට් දිනදර්ශනයම වෙනස් කරනවා නම් හරි කියලා. සමස්ත ලෝකෙම එක තැනක නැවතිලා ක්‍රිකට් ගහන සෑම රටකමත් මේ තත්වය පොදුයි. ඒ හින්දා මම නම් හිතන්නේ එක එක තරඟාවලි ඒ කියන්නේ ද්විපාර්ශ්වික තරඟාවලි තනින් තනට කල් දානවට වඩා සම්පූර්ණ ක්‍රිකට් දිනදර්ශනයම ටික දවසකින් ඉදිරියට ගෙන ගියා නම් මේ තත්වයට මුහුණ දෙන්න පුළුවන්. එක එක රටවලත් මහද්වීපවලත් ක්‍රිකට් තරඟ පැවැත්වෙන කාලවකවානු වෙනස් බව මා දන්නවා. ඒ ගැන ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕන. විසයිවිස ලෝකුස්ලාන් තරගාවලිය දිහා බලන්න. ඒක ඕස්ට්‍රේලියාවේ පමණ ප්‍රශ්නයක් නෙමෙයි. අනෙක් රටවල ක්‍රීඩකයන්ටත් ආරක්ෂාව ඇතිව කරදරයකින් තොරව එම රටට යන්න පුළුවන් වෙන්න ඕන. මේ වෙලාවේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැනත් ගොඩක් දුරට අවධානය යොමු කරන්න ඕන කියලා තමයි සචින් කියන්නේ. සෑම වෙලාවෙදීම ප්‍රශ්නවලින් මාව ආරක්ෂා කරපු මගේ ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න කරගත්තු පිරිසක් මා වටා හිටියා. ඒ නිසා මට පුළුවන් වුණා හැම වෙලාවකදීම ක්‍රිකට් ගැනම අවධානය යොමු කරන්න. මගේ පැත්තෙන් බලද්දී මට එකින් වාසියක් වුණත් හැමෝටම එහෙම නෑ. ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඒගොල්ලන් ඉන්නේ ඉතාම දැඩි මානසික පීඩනයකින්. හැමෝගෙම ජීවිතවල නැගීම් වගේම වැටීම් තියෙනවා. කවුරු හරි තමන්ගේ සාර්ථකත්වයෙන් අන්ධ වෙලා ඒක ගැනම හිත හිතා ඉන්නවා නම් ඒක දිගටම පවතින්නේ නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් වාට සුබ දවසක්.